අවධානය යොමු දෙයි නැහැ. 2021 කීවෙනි මාසෙද? 6වෙනි මාසේ 21 8 වසර පුතේ පාඩම නමයි දශම දශම පුතේ පළවෙනි එක තමයි 2.5 මේ කියවන ආකාරයෙන් ලියන්න මේක පුතේ අපි කියවන්නේ 2.5 තග්ගල ලියාගෙන යන්න 2.5 පුතේ දෙවෙනි එක තියෙන්නේ 0.1 දශම පුතේ 37 නෙවෙයි දශම සංඛ්‍යා ලියන කියවන කොට පුතේ ඉලක්කමෙන් ඉලක්කම කියවන්න ඕනේ දශම තිතට පස්සේ එතකොට අපි මේක කියවන්නේ 0.37 නෙමෙයි 3.7 0.37 ඊට පස්සේ එන්නේ 15.86 අටක් ගල එක ලියන්න 15.86 ඉක්මන ලේමු ගංගොලේ तीक्षण अद उदय पंती हितेन तीक्षण मेक पहलवाई दशम अटाई हयाई ईलंग पुते मम लियान्ने मम कटिंग कियान्नां ईलंग पुते लियान्ने विसी हताई दशम बिंदुआई अटाई हतर मेक लियान्ने कोहमद विसी हताई दशम बिंदुआई अटाई हतर लसन लिया विसी हताई दशम अदुपते सिग्नल पड़ी अड़ू अत्ती ना मट पेने हैटी एटे विसी हताई दशम बिंदुआई अटाई हतर ठग्गाल करेक्शन कर गन्ने हारसिय दहतुनाई दशम एकाई पहाई हायाई हत हारसिय दहतुनाई दशम एकाई पहाई हायाई हत सामिदुला सेन दंपते मुल पंतर लिया पलवी मुखद दिखाई दशम पहाई ईलंगिक मटकिया मुखद
බිංදුවයි දශම තුනයි හතයි ඊළඟ එක මොකද්ද පහළවයි දශම අටයි හයයි ඊළඟ එක මොකද්ද විසි හතයි දශම බිංදුවයි අටයි හතරයි අන්තිම එක මොකද්ද හාරසිය දහතුනයි දශම එකයි පහයි හයයි හතයි කියන්ට ගල අන්තිම එක ආයිසරය හාරසිය දහතුනයි දශම එකයි පහයි හයයි හතයි හරිද සවින්ද ඔය මැස්සෙක් කරදර කරනව නේද හරිනේ රයිට් දැන් පුතේ ඊළඟ අවස්ථාව අපි යනවා මම මේක මකලා අද පුතේ ඉක්මනට අපි මේක ඉවර කරගමු අද පුතේ නොවැළැක්විය හේතුවක් මත පුත අද චූට්ටක් වේලසෙනින් පන්ති නතර කරන්න වෙලා තියෙනවා නොවැළැක්විය හේතුවක් මත ඒ කියන්නේ වෙනද පුතේ පන්ති 3යි කාලට පටන් අරන් 5යි කාලට ඉවර කරෝ අද පුතේ 3යි කාලට පටන් අරන් පුතේ පන්ති ඉවර කරන්න වෙන්නේ පුතේ 5යි 14ට වගේ බලා ගන්න මෙහෙ පුතේ ඊට පස්සේ මෙතන පුතේ තියෙනවා කෑලි 10ක් 10න් එකක් තමයි පුතේ පාඩ කරලා තියෙන්නේ 10න් එකක් කියන්නේ පුතේ 0.1යි ඉස්සරහා ඉස්තන දාගන්න 0.1යි කියන්නේ පුතේ 0.1යි ඊට පස්සේ පුතේ ඊළඟ එකේ චූටි කෑලි 100ක් කපලා පුතේ 100n 1යි 100n 1යි කියන්නේ පුතේ 0.1යි .01යි ඩග්ගල් හිස්තන දාගන්න 0.01යි පුතේ දැන් ඔයා මතක තියාගන්න මම උදාහරණ ගණන් ටිකක් ඔයාට පෙන්නනවා අහගන්න පුතේ 10n 2යි කියලා තිබුණොත් මේ බලන්නකෝ මෙතන තියෙන්නේ 0.1යි 0.1යි නම් පුතේ ස්ථාන 1යි බිංදුවයි දශම දෙකයි අ සීයෙන් දෙකයි කියලා තිබුණොත් බිංදු දෙකයි පුතේ බිංදු දෙකයි කියන්නේ පුතේ ස්ථාන දෙකක් වමට යන්න ඕනේ ස්ථාන දෙකක් වමට දැන් මෙතන තියෙන්නේ එකයි තව එකක් දා ගන්නවා ඔන්න දැන් ස්ථාන දෙක එතකොට එන්නේ බිංදුවයි දශම බිංදුවයි දෙකයි හොඳට තේරුම් ගන්න දැන් පුතේ 10න් දෙකයි කිව්වොත් විසද බලා ගන්න විසද දාහෙන් දෙකයි කිව්වොත් පුතේ බිංදු තියෙනවා තුනක් බිංදු තුනයි කියන්නේ පුතේ ස්ථාන තුනක් එකයි තා බිංදුවක් දාලා තා බිංදුවක් දාලා එතකොට උත්තරේ එන්නේ 0.1 0.2 0.2යි හරි අපි ඉක්මනට පුතේ පළවෙනි පිටු ඉවර කරමු බලන්ටක් ගාලා පළවෙනිම ගාන තියෙන පුතේ 10න් 2යි යටට හදාගෙන යන්න තියෙන්නේ ටක් ගාලා උත්තර දාන්න SM දිලංක තග්ගාල ලියමු පුතේ පළවෙනි ගාන තියෙන්නේ 10න් 2යි 0.1යි නම් ස්ථාන 1යි 0.2යි දෙවෙනි ගාන පුතේ 10න් 9යි 10න් 9යි කියන්නේ පුතේ 0.9යි තුන්වෙනි එක තියෙන පුතේ 10න් 13යි 0.1යි නම් පුතේ ස්ථාන 1යි බින්දු එකයි නම් ස්ථාන එකයි උත්තරය 1.3යි ඊට පස්සේ පුතේ හතරවෙනි ගාන 10න් 27යි බින්දු එකයි නම් පුතේ ස්ථාන එකයි 2.7යි පස්වෙනි ගාන 100න් 131යි පුතේ බින්දු දෙකයි නම් ස්ථාන දෙකයි 1.31යි
ඊළඟ එක පුතේ 6 වෙනි එක CN 254යි ස්ථාන දෙකක් අයින් කරාම 2.54යි දැන් ඉතුරු ගණන් සෙට් එක මටක් ගාලා හදාගෙන යන්න ඔක්කොම ටික මෙන්න පුතේ 7 වෙනි ගානයි 7 වෙනි ගාන තියෙන පුතේ 1000න් 113යි බිංදු 3යි නම් ස්ථාන 3ක් උත්තරේ බිංදු 1.113යි 6 වෙනි ගාන පුතේ 1000න් 117යි බිංදු 3න් නම් පුතේ ස්ථාන 3ක් බිංදු 1.117යි आये मेका हाथे मेका आटे मैंने बुते नाम में निकाला है दाहिन बुते किसी ए पहलवाई बिंदु तुनान नंग स्थान तुनां बिंदु ऐसे में एकाई एकाई पहाई दाहवी निकाला है सीएन आटे बिंदु देखा ही नंबर बुते स्थान देखा क में आगा व देखा क में बिंदु अद्दागर बिंदु ऐसे में बिंदु आया आटे CN 25 නම් පුතේ ලේසි බිංදු 2යි නම් ස්ථාන 2යි බිංදු 0.25යි
सीएन हटाते नाम पुते गाना ले सी बिंदु देखा ही नंग स्थान देखा ही बिंदु ऐसे में हाया ही हाता है पुतीलंगे किन्ने दाहिन हैटना में आए दाहिन हैटना में आए पुते बिंदु तुनाई नंग स्थान तुनाई तुनाक नए तीन देखा है बिंदु अद्दा करना उत्तर है बिंदु आए दसम बिंदु आए हायाई नामे आए दा हातर है दाहिन एकसी विषि पहाई पुते बिंदु तुनाई नंग स्थान तुनाई बिंदु दसम एकाई देकाई पहाई पुते इलंगानत एकमाय तीयन्ने दासे विनिगान पुते दाहिन पांसी आई दाहिन पांसी दुला हाई ने बिंदु तुनाई नंबर दी स्थान तुनाई बिंदु आय दसम पहाई एकाई देकाई इन्हें कब ते दाहें इद्दा सारसी विषि हायाई बिंदु तुनाई नंग स्थान तुनाई एकाई दसम हातराई देकाई हायाई सीएंग विषि पहाई बिंदु देखा ही नंग स्थान देखा ही बिंदु दशम देखा ही पहाई पुनरीक्षण अभ्यास तत्वभागे दशम संख्या बिंदु देखाई स्थान देखाई ඊළඟාන පුතේ දාහින් එකයි දාහින් එකයි කියන්නේ පුතේ බිංදු තුනයි ස්ථාන තුනක් 1 2 3යි බිංදුවයි දශම බිංදුවයි බිංදුවයි 1යි පුතේ ඊට පස්සේ 8න් 7යි 8න් 7 ඔහොම තියන්න එපා බුද්ධිනී බලා ගන්න මෙයා වැඩි කරනවා 125න් මෙයා වැඩි කරනවා පුතේ 125න් එතකොට 125 8ෙන් වැඩි කරාම් පුතේ 1000යි. ද කොහොමරි 1000ක් හදාගත්තා. 125 පුතේ 7ෙන් වැඩි කරාම 125 7ෙන් වැඩි කරාම 875යි. එහෙනම් පුතේ අවසාන උත්තරේ බිංදු 3යි නම් ස්ථාන 3යි බිංදු 1.8යි 7යි 5යි.
අන්තිම ගාන මතක තියාගන්න පුතේ ළඟවත් තියෙන්නේ පහක් දැක් වෙන එක එක් දශම සංඛ්‍යා භාග සංඛ්‍යා ලෙස ලියා එම භාගයේ සරලම ආකාරයෙන් මේ තියෙන පුතේ දශම සංඛ්‍යා බිංදුවය සමහතයි ස්ථාන 1යි දශම මෙහාපැත් ස්ථාන 1යි නම් පුතේ 10ෙන් 7යි තව ගොඩා කරන්න බෑ බිංදුවය සම 2යි 5යි මෙතන පුතේ දශම තුනෙන් මෙහාපැත් ස්ථාන 2යි 2යි නම් පුතේ 100ෙන් 25යි उत्तरे දම්බුතේ මේක මේ බලන්න 8.16 පුතේ මෙතන තියෙන ස්ථාන දෙකක් ඒ කියන්නේ 100න් 8 100න් 16 ටක් ගාලා දාගන්න පුතේ 8 100න් 16 8 දශම කියන්නේ පුතේ 8 100න් 16 8 දශම පුතේ 1.6 කියන්නේ පුතේ 8 100න් 16 හැබැයි පුතේ මේක සරලම ආකාරයෙන් ලියන්නේ මේකේ උඩයි 8යි දෙන්නම් බෙදනවා පුතේ 4ෙන් මේ 8 එහෙම්මමයි 16 4ෙන් බෙදුවම 4යි 100 4ෙන් බෙදුවම 25යි 8යි 25ෙන් 4යි පුතේ ලංගාන බින්දයසම් 0.2යි 5යි මෙතන පුතේ තියෙන විස්ථාන 3ක් ස්ථාන 3ක් නම් පුතේ 10 නෙමේ 100 නෙමේ 1000 1000ෙන් 25යි දාහින් 25යි පුතේ මේක සරල කරන්නේ 25 බෙදෙනවා 25ෙන් 1000 බෙදෙනවා 25ෙන් 25ට 25 ව 1යි 1000ට 25 ව 40යි උත්තරේ කීයද 40ෙන් 1යි පුතේ තුන්වෙනි ගාන තනියෙන් හදන්න ටක් ගාලා තුන්වෙනි ගානේ ගණන් තියෙනවා හතරක් ටක් ගාලා තනියෙන් හදමු තුන්වෙනි ගානේ ගණන් හතර විනාඩි 3ක් දෙන්නම් ටග් ගාලා 3 වෙනි ගානේ ගණන් හතර හදාගෙන යමු 3 වෙනි ගානේ
මෙන්න මේ ගාන ඔයාට අමාරු නම් තුනේ පළවෙනි ගාන 10න් 17යි මේක පුතේ දසම සංඛ්‍යා ලෙස ලියන්න මෙතන තියෙන්නේ පුතේ බිංදු 1යි නම් ස්ථාන 1යි උත්තරේ 1.7යි හරි කට්ටිය අත උස්සන්න එපා හරි දෙවෙනි ගාන තියෙන්නේ පුතේ 25න් 308යි පුතේ මතක තියාගන්න 25න් 308 හදන්න කලින් මේ දෙන්නම පුතේ 4ෙන් ගුණ කරලා තියාගන්න යටට 100 හදාගන්න 25 වරක් 4 100යි 308 4ෙන් ගුණ කරාම 1232යි දැන් පුතේ මෙතන තියෙන්නේ බිංදු 2යි නම් ස්ථාන 2ක් 12.32යි स्थान उत्तरे तुनाई दशम नमय මෙන්න පුතේ 4 වෙනි ගාන බලන්න 14යි 100න් 9 දැන් පුතේ මෙතන වැඩි කරලා මෙතන එකතු කරනවා 100ව 14ක් 1400යි 1400යි 9යි 1400 9 බෙදීම 100 දැන් පුතේ මෙතන බිංදු 2යි නම් ස්ථාන 2ක් උත්තරේ 14.0යි 9 හරිද දැන් පුතේ අපි ගන්නවා 4 වෙනි ගාන 4 පුතේ 4 මොකද්ද මේ තියෙන පළවෙනි ගාන 3.78 වැඩි කරනවා 10ෙන් පළවෙනි එක 4.08 වැඩි කරනවා 100ෙන් ඊළඟ එක 0.0456 වැඩි කරනවා 1000ෙන් ඊළඟ එක 4.09 වැඩි කරනවා 10 වර්ගයෙන් නමයයි 0.45 වැඩි කරනවා 10 ගණයෙන් තුන්වෙනි බලයෙන් 18.342 වැඩි කරනවා 10 වර්ගයෙන් ඉස්සල් ඔය ගණන් ටික හැමිට හදමු සවිඳුලසේන් මට පළවෙනි ගානට උත්තරේ කියන්න සවිඳුලසේන් මෙතන තියෙන 10ෙන් ගුණ කරන මොකද්ද අපි කරන්නේ 3.78 10ෙන් ගුණ කරනවා ඒක තමයි මම අහන්නේ කීයද 37.80යි පුතේ මේවා ගුණ කර කර දඟලන්න හුරතල් කරන්න දෙයක් නැහැ මතක තියාගන්න ගුණ කිරීමේදී පුතේ දසම දිත යන්නේ දකුණු පැත්තට ගුණ කිරීමේදී දසම දිත දකුණු පැත්තට ගුණ කිරීමේදී දසම දිත දකුණු පැත්තට දැන් බලන්න පුතේ ලේසි ක්‍රමය බලා ගන්න මෙතන බිංදු 1යි නම් ස්ථාන 1ක් පනිනව දකුණු පැත්තට මේ පැත්තට එන්න ඕනේ ගුණ කරනකොට දකුණු පැත්ත බිංදු 1යි නම් ස්ථාන 1යි 37.8යි අපි මට ගාලා පහන් පූජිත්ලා ගෙදරට පහන් මෙතන තියෙන දෙවිනි ගාන උත්තරේ කීයද හතරයි 4.0
पुते मेतन तीयन्ने बिंदु देखाई बिंदु देखना पुते गुण करना वाला दाकुनु पैतरा पानी नवा देखा दाकुनु पैतरा पुते देखा पानी ने दाकुनु पैतरा देखा पानी नवा एनम पुते उत्तरे हारसी आटाई පුතේ දැන් බලන්න මේ වාට පේනවද පුතේ බින්දු දෙකයි නම් ස්ථාන දෙකක් පනිනවා මේක ලේසි පහන් පූජිත් මම දෙකට කැඩෙන්න දෙන්නේ ගීමිනි හිරන්‍යා ගීමිනි හිරන්‍යා මෙතන බින්දු තුනයි ගීමිනි හිරන්‍යා මට උත්තරේ කියන්න එහෙනම් बिंदु ओने ने बिंदु ओने ने बिंदु ओने ने इस राती है ना बिंदु ओने ने इस तब बिंदु तुनाई नंबुते मेतने ही दशमती ते इलांग स्थान तुना ये तो बड़ी इस राती है ना बिंदु की अन्नो ने ने हाथलिस पहाई दशमहायाई तेरुंगन नगान तेरुंगन सांसरी नेत्मी සංසලී මට කියන්න මේකේ උත්තරේ කීයද 490යි 490 නෙමෙයි පුතේ මෙතන තියෙන්නේ 102යි 102යි කියන්නේ පුතේ 100යි 10ව දෙකක් කියන්නේ 10 10 100යි ආයිසරයක් කියන්න 10ව දෙකක් කියන්නේ 10 10 100යි කටල්ලා තියෙනවා 10 10 100යි सीआई क्या ने पुते बिंदु की या इधर देखा है बिंदु देखा ही ना इस्तान देखा हार सीया नामे आए मगे लेको पकरंडे पा मगे ඊට පස්සේ කොල්ල බලා ගන්න 10 3යි කියන්නේ පුතේ 1000යි දා ඒවා තේරුම් ගන්න පුතේ 10 3යි කියන්නේ පුතේ 10 කොහොමද සර් 10 3 1000ක් වෙන්නේ පුතේ ගුණ කරලා බලන්නකෝ 10 වරක් 10 100යි 100ව 10ක් 1000යි 10 3යි කියන්නේ පුතේ 1000යි මෙතන තියෙනවා පුතේ ස්ථාන 3ක් මෙතනින් තුනක් නැහැ පුතේ තියෙන්නේ දෙකයි තව බිංදුවක් දාගන්නව තුනක් වෙන්න. එතකොට උත්තරේ එන්නේ 9450යි. පුතේ මෙතන තියෙන්නේ 10ව 2යි. दहाय देखाई क्या ने पुते सीए आई सीए नम पुते बिंदु देखाई स्थान देखा इद्दहास अटसीए ती सातराई दशम देखाई दम पुते मेवा मेन अटवा ना हाथावासर दी मेवा तिबुना
දැන් පුතේ ඔයා ටග් ගාලා B කොටස පටස් ආ ඉතුරු ටික පුතේ ටග් ගාලා තනියෙන් ගුණ කරගෙන යන්න ඊළඟ ගණන් තුන නම් ලේසි ඊළඟ ගණන් තුන පුතේ නිකන් ගුණ කරන්න බෑ පහලට ලියාගෙන ගුණ කරන්න ඕනේ 3.27 ගුණ කිරීම 3 තනියෙන් පහලට ගුණ කරන්න 6.65 ගුණ කිරීම 11 පහලට ගුණ කරන්න 15.08 ගුණ කිරීම 13 පහලට පුතේ ටග් ගාලා ගණන් තුන ටග් ගාලා දාගෙන යන්න
මෙන්න පුතේ ගන්න. තුන් වරක් හත 21 කින් එක දාන්නේ දෙකක් ඉතුරුයි. තුන් වරක් දෙක 6යි 2යි 8යි. තුන් වරක් තුන පුතේ 9යි. 9යි දශම මේ ස්ථාන දෙකක් නිසා 9යි දශම 8යි 1යි. නෑනේ 9යි ආහරි. 9යි දශම 8යි 1යි. ඒක හරි කට්ටිය අත උස්සා. මෙන්න පුතේ ඊට පස්සේ මෙතන ඕන්නම් එකෙන් ගුණ කරලා ආයෙ එකෙන් ගුණ කරමු. මේ බලන්න හෙමීට හදන්න. එක් වරක් පහ පහයි, එක් වරක් හය හයයි, එක් වරක් හය හයයි. එක් වරක් පහ පහයි, එක් වරක් හය හයයි, එක් වරක් හය හයයි. taggal එකතු කරමු. පහයි, හයයි පහයි 11න් එක දාන්න එකක් ඉතුරුයි. හයයි හයයි 12යි 1යි 13න් තුන දාන්න එකක් ඉතුරුයි. හයයි 1යි 7යි. මේකෙත් පුතේ දශම ස්ථාන තියෙන්නේ දෙකයි. දෙකයි නම් අයින් කරන්නේ දෙකයි. 73.15යි. හරි ගැටි අත උස්සව. ඔන්න වැරදි නම් හදාගමුටක් ගාලා. මේක පුතේ මුලින්ම 3න් ගුණ කරලා ඉස්සපස් 1න් ගුණ කරන්. 3 වරක් 8 24න් 4 දාන්න දෙකක් ඉතුරුයි. 3 වරක් බිඳුව බිඳුවයි 2යි 2යි. 3 වරක් 5 15න් 5 දාන්න එකක් ඉතුරුයි. 3 වරක් 1 3යි 1යි 4යි. එක් වරක් 8යි. එක් වරක් බිඳුවයි, එක් වරක් පහයි, එක් වරක් එකයි. දැන් පුතේ මෙතන 4යි, 8යි 2යි 10න් බිඳු 1ක් ඉතුරුයි, 5යි 1යි 6යි, 5යි 4යි 9යි, මෙතන 1යි. මෙතනත් පුතේ ස්ථාන දෙකක් නිසා අයින් කරනවා දෙකක්. උත්තරේ 196.04යි. දැන් පුතේ අපි ගමු ඊළඟ කොටස. පුතේ අපි ටට්ටක් ගාලා හදාගෙන යමු යන්ටක් ගාලා ඊළඟ ඊළඟ කොටසට. පුතේ ඊළඟ කොටසට යන්න ඉස්සලා පුතේ මේ A කොටසේ යටින් B කොටසේ උඩින්. A කොටසේ යටින් නැත්තම් පුතේ උඩම ඔය පොතේ උඩම හතරවෙනි ගානට උඩින්. ඔය පොතේ පුතේ උඩ මෙන්න මෙතන මේ බලන්න. පැහැදිලිව පේනවද? දගින්න පුතේ මෙන්න මෙතන ටිකේ උඩ සුදු පාට ටිකක් තියෙන උඩ අන්න ඒ ටිකේ රතු පාට පෑනෙන් ලියන්න දහයෙන් සියයෙන් දාහෙන් ගුණ කිරීමේදී දහයෙන් සියයෙන් දාහෙන් ගුණ කිරීමේදී දහයෙන් සියයෙන් මගේ මූණ විතරයි හොඳට පේන්නේ පොඩි ලක්කම් පේන්නේ දහයෙන් සියයෙන් දාහෙන් ගුණ කිරීමේදී ගුණ කිරීමේදී දශම තිත දකුණු පසට ගමන් කරයි දශම තිත දකුණු පසට ගමන් කරයි දශම තිත දකුණු පසට ගමන් කරයි. පුතේ මතක තියාගන්න ගුණ කිරීමේදී දශම තිත දකුණු පැත්තට ගමන් කරන්නේ. දකුණු පැත්තට ගමන් කරන්නේ දශම තිත. ගුණ කිරීමේදී දශම තිත දකුණු පසට ගමන් කරයි. දැන් පුතේ ඊට පස්සේ අපිට තියෙන පුතේ බෙදීම සෙට් එකක් තියෙන. එනම් බෙදීම කරනකොට පුතේ අනිවාර්යයෙන් මොන පැත්තටද යන්න ඕනේ? වම් පැත්තට යන්න ඕනේ. රයිට්. අපි මේ වාක්‍ය ලියන්න ඉස්සෙල්ලා පුතේ ගණන් ටික හදාගෙන යමු මේ බලන්න. 58 බෙදෙනවා පුතේ 10යි. බෙදෙනකොට පුතේ යන්නේ වම් පැත්තට, අර පැත්තට, අන්න අර පැත්තට.
बिंदु एकाई नां इस्तान एकाई पहाई दशम आटाई तगल उत्तरे दागन्ने දසුතේ 34 බෙදෙනවා 100ෙන් බින්දු 2යි බින්දු 2යි නම් පුතේ ස්ථාන දෙකක් පණිනවා උත්තරේ එන්නේ 0.34යි හොඳට මතක තියාගන්න ඊට පස්සේ පුතේ 148 බෙදීම 1000 1000යි කියන්නේ පුතේ බින්දු 3යි बिंदु तुनाई नंबुते इस्तान तुनाक पानी नवा बिंदु आई दशम एकाई हतराई अटाई मैंने बतेला एक पुते पानी ने दशम स्थाने सिट होंदे मैं दशम स्थाने नंतमय पुते पानी ने हाताई दशम देकाई नामे बेदनवा दहाई दहाई क्या ने पुते बिंदु एकाई दहाय क्या ने बिंदु एकाई नाम पुते में दशम तिते इन्हन तले एकाक में हेता पानी ना वा इधर उत्तरे ने बिंदु आई दशम हाताई देकाई नामे आई ये लगे कबूते तिस्पा विधि में दहाय लेसी बिंदु एकाई स्थान एकाई तुनाई दशम पहाई ඊළඟ පුතේ 1.7 7 8 5 බෙදනවා 10 මෙතන තියෙන බිංදු 1යි එහෙනම් පුතේ දශම තිතේ ඉඳලා එකක් පණිනවා වම් පැත්තට එතකොට එන්නේ බිංදුයි දශම 1 7 8 5 ඊළඟ ගණන් දෙක පුතේ බලන්න. තනියෙන් පුතේ ටක් ගාලා බෙදාගෙන ඉන්න ඉක්මනට ඊළඟ ගණන් දෙක. කතා කරන්න එපා පුතේ එක්කෙනෙක්වත් තනියෙන් බෙදාගෙන මුටක් ගාලා. මෙන්න පුතේ පළවෙනි ගාන තියෙන මොකද්ද? 78.3 බෙදන්න ඕනේ 3ෙන් ටක් ගාලා තනියෙන් බෙදන්න 3ෙන්. ඊළඟ එක පුතේ 0.684 බෙදන්න ඕනේ 4ෙන් ටක් ගාලා 4ෙන් බෙදාගෙන යන්න.
උදේ මෙන්න ගන්න 3 වරක් 2 6යි ඉතුරු 1ක් 18ට 3 වරක් 6 18යි බිඳුවයි දශම කෙලින් දශම උඩට පහළට දශම උඩට පහළට 3 3ට 3 ව 1යි 3 වරක් 1 3යි 3න් 3ක් බිඳුවයි උත්තරේ 26යි දශම 1යි හරිද විසඳ කුටි කනවද ඊළඟට පුතේ 4න් බිඳුවට 4 ව බිඳුවයි 6ට 4 ව 1යි 4 වරක් 1 4යි ඉතුරුයි 2ක් 28ට 4 වරක් 7 28යි බිඳුවයි 4ට 4 ව 1යි එහෙනම් උත්තරේ පුතේ 0.17යි 1යි वाक्य रतुपाड़ पैन लेने वाक्य लिवे සංඛ්‍යාවක් 10න් 100න් සහ 1000න් බෙදීමේදී දෙනෙත් ලියනටක් ගාලා සංඛ්‍යාවක් 10න් 100න් සහ 1000න් බෙදීමේදී සංඛ්‍යාවක් 10න් 100න් සහ 1000න් බෙදීමේදී दशम तित वमट गमन कराई दशम तित वमट गमन कराई දම්පුතේ යහ පැත්තට යන්න 15 ක අභ්‍යාසයට පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් ගුණ කිරීම පුතේ වාට මේක පුතේ ක්‍රම තියෙනවා තුනක් පූර්ණ සංඛ්‍යාවක් දශම සංඛ්‍යාවකින් පුතේ ගුණ කිරීමේ ක්‍රම තියෙනවා තුනක් ලේසිම ක්‍රමය කියලා දෙන්නේ බුද්ධි නී බුද්ධිනී ලේසිම ක්‍රමය කියලා දෙන්නේ දෙනෙත් උදයන් බිම්ස් විසඳ පැතොම් දිලුකි කොන්ද කෙලින් තියාගමු දිලුකි රයිට් ආගෙනින් දැන් පුතේ අපිට කියන්නේ ආගෙනින් නැ දැන් පුතේ අපිට කියන්නේ හොඳට අහගන්න පූර්ණ සංඛ්‍යාවක් පුතේ දශම සංඛ්‍යාවකින් ගුණ කරන විදිය පළවෙනි ගාන අල්ල ගන්න 15 එක අභ්‍යාසයේ මං හදන විදියටම හදාගෙන යන්න इस्कोले टीचर पुते कियल देने लेसी क्रमे ने में अमारु क्रमे एवलावट टीचर कियान पुते अच्छु पुते तियनम टीचर क्रम तुना वया कटेरला कियान ने अच्छु पुते पुते क्रम तियनम तुना ए क्रम तुने अपी में वे पलविनी एकट वड़ा देविनी एकट वड़ा तुंगिनी क्रमे तमाई लेसी में लेसी में मोना क्रमे दमा तातिम पेन्ना लेसी में मोना क्रमे द तुंगिनी क्रमे टीचर कियान ने टीचर हुआ ටීචර් මම හැදුවේ තුන්වෙනි ක්‍රමයෙන් කියන්න. ඔන්ලයින් නිසා සමහර ගණන් ටීචර් හදන ගණන් තේරුන්නේ නැහැ ටීචර්. ඒක නිසා මම අච්චු පොත බලාගෙන මට ලේසියට තේරුනේ තුන්වෙනි ක්‍රමේ. ඒක නිසා මම තුන්වෙනි ක්‍රමයෙන් කියන්න ගාන හැදුවේ. ටීචර් කියයි හා හොඳයි හා. හරිනේ ටීචර් එහෙම කියයි.
මෙන්න තුන්වෙනි ක්‍රමෙන් ගාන හදන විදිය පළවෙනි ගානය සියලුම ළමයි බෝඩ් එකේ තියා බලා ගන්න චුට්ට චුට්ට මට ළමයි පොඩක් පෙන්වන්න බලන්න ටැග් ගාලා මෙහෙම හදවාලේ මහා හවස නිදිදන්නේත් නෑ මේ කට්ටිය ගීමිනි හිරන්න නිඳ ගිහිල්ලාද නෑ අර පූජිත් නිදි බිත්තියට හේත්තුලා මේ මිනිස්සයා නිදි හරිද සමිඳුලාසෙන් නිදි නෑ හා රයි කැමරා වවුලක් ගිහලා දට්ටික විතරයි කොල්ලගේ පේන්නේ කලුවරේ පොල් කනවා වගේ තමයි පේන්නේ හරි දැන් පුතේ බලමු පළවෙනි ගාන පුතේ හදන්නේ පහ වැඩි කරනවා 8.03 මෙන්න හදන විදිය මෙන්න හදන විදිය මෙන්න හදන විදිය ඔයා මේ ගැන මුකුත් දශම ගැන මුකුත් හිතන්න එපා තුන්වෙනි අච්චු පොතේ තුන්වෙනි ක්‍රමේ තියෙන්නේ අච්චු පොතේ තුන්වෙනි ක්‍රමේ තියෙන්නේ පුතේ මේ දශම ගැන හිතන්නේ නැතුව මේ දශම ගැන හිත විකුමෝ බෝඩ් එක දිහා බලා ගන්නවා විකුමෝ හරි බුහුණි බුහුණි මම මෙහෙ ඉන්නේ බුහුණි අනේ පුතේ මේ නිකන් මේ වනාන්තරයක් බලන්න ගියා වගේ නේ වනෝද්‍යානයක් බලන්න ගියා වගේ බුහුණි අලියා ගායි බුහුණි මේ පැත්ත බලන්න බුහුණි විකුමෝ ඔන්න කොටිය පස්සෙන් එනවා විකුමෝ මෙහෙ බලන්න පුතේ වනෝද්‍යානයක් ගියා වගේ වනෝද්‍යානයකට ගියා වගේ ඈ දිනෙත් පැහැසර අන්න රිලව් නටනවා බලා ගන්න පුතේ මේක නේ වනෝද්‍යානයකට ගියා වගේ පුතේ පොඩ්ඩක් ගැම්මෙන් ඉන්න ඕක නිකන් පුතේ ඈ හරනේ ආගිනේ සර්ට තේරෙන්නේ නැහැ සර් මේ වෙලාවේ සර් හොඳ රස ප්ලේන්ටියක් බීලා සමපෝස ගුලියක් හරි සර් බිස්කට් එකක් හරි කාලා ෆෑන් එක දාගෙන කකුල් දෙකත් උඩ දාගෙන සර් ආතල් එකේ පොඩි නිින්දක් දාන්න තියෙනවා නම් සර් දන්නේ නැහැ සර් ඒකේ සැප සමහර උදේ මේ වෙලාවේ කැමති ඒකට ඔය අහලා පහලා දෙමාපිය අහන් ඉන්නවා නම් දෙමාපියන්ට කියන්නේ දෙයනේ කියලා මේ ළමයාට තේ එකක් අදලා ගෙනත් දෙන්න අත් දවසේ පොඩි chance එකක් දෙන්නම් තේ එකක් අදලා ගෙනත් දෙන්න දෙයනේ කියලා අම්මල පොඩ්ඩක් පවුල නැත්තම් කොල්ලා වේලි වේලි ඉන්නේ හරනේ රයිට් වෙන්න පුතේ මේ ගාන හදන විදිය තුන්වෙනි ක්‍රමේ කියන්නේ බය නැතුව පුතේ මේ දසම ලියන්න එපාලු දසම අයින් කරන්න හිතින් අයින් කරන දසම එතකොට තියෙන්නේ 803 වැඩි කිරීම 5 ඔයා ටක් ගාලා ಗುಣ කරගෙන යන්න. ඔන්න ಗುಣ කරනවා. පුතේ බලන්න. පස්සරත් 3 15 න් 5 දාන්න එකක් ඉතුරුයි. පස්සරත් බිඳුව 0.1 1. පස්සරක් 8 පුතේ 40යි. දැන් හරිනේ. ලියන්න කිව්වේ නෑ විකුමෝ ලියන්න කිව්වේ නෑ. හරි. පුතේ පස්සරත් 3 15 න් 5 දාන්න එකක් ඉතුරුයි. පස්සරක් බිඳුව 0.1 1. පස්සරක් 8 40යි. දැන් තමයි පුතේ දශම ස්ථාන වෙන් කරන්නේ දැන් පුතේ උත්තරේ ලියන්නේ මෙතන දශම ස්ථාන තියෙන්නේ 2 1 2 1 2 නම් පුතේ දැන් අපි උත්තරේ ලියන්නේ 2ක් අයින් කරලා දැන් අන්තිම උත්තරේ 46.15 ඕක තමයි පුතේ තුන්වෙනි ක්‍රමය ඕහෝ හෝ ඔයාට ඕනනම් පළවෙනි ක්‍රමෙත් කියන්නද මේකද ඒකද ලේසි කියලා බලමුද මම් බොරු කියනවද ටීචර් බොරු කියනවද කියලා දන්නේ නැහනේ මෙන්න පුතේ පළවෙනි ක්‍රමය පහ වැඩි කිරීම 8.03 8.03 ස්ථාන දෙකක් නිසා පුතේ මේක ලියන්න පුළුවන් 100 803 ඊට පස්සේ එයා මෙයාගෙන් ගුණ කරාම 4015 එයා බෙදනවා 100 ආයි 100 බෙදනකොට බිංදු දෙකක් නිසා ස්ථාන දෙකක් වෙන් කරනවා මේකද මේකද හොඳ 1 එකනේ එක තමයි ඉතින් මම කිව්වේ පුතේ මේ තුන්වෙනි ක්‍රමේ හොඳයි කියලා අච්චු පොතේ තියෙනවා පළවෙනි ක්‍රමේ දෙවෙනි ක්‍රමේ තුන්වෙනි ක්‍රමේ කියලා අපිට ලේසි මොන ක්‍රමේද තුන්වෙනි ක්‍රමේ ටක් ගල මේක ලියා ගන්න පුතේ ඉස්කෝලේ ටීචර් කෑ ගහයි හොඳේ පළවෙනි ක්‍රමේ නෑ කියලා ටීචර් කියන පළවෙනි ක්‍රමේ අමාරු නිසා තුන්වෙනි ක්‍රමේට හැදුවා කියලා ටීචර් අච්චු පොතත් පුතේ දිගහැරලා පෙන්නන ටීචර් මේ තියෙන ටීචර් පළවෙනි ක්‍රමේ දෙවෙනි ක්‍රමේ තුන්වෙනි ක්‍රමේ කියලා ක්‍රම තුනක් හරි නේද
टीचर කියන්න පුතේ ටීචර් මේ පළවෙනි ක්‍රමයේ දෙවෙනි ක්‍රමයේ තුන්වෙනි ක්‍රමයේ කියලා ක්‍රම තුනක් තියෙනවා ටීචර් තුන්වෙනි ක්‍රමයේ තමයි ටීචර් මට ලේසි ඒක නිසා ටීචර් මම තුන්වෙනි ක්‍රමෙන් හදාගෙන යන්නම් කියලා කියන පුතේ ළමේ ප්‍රශ්නයක් අහලා තිනවා සර් බ්‍රමක සම්මිතිය කියන්නේ මොකක්ද කියලා පුතේ සම්මිතියේ පාඩම අපි චුට්ටක් නතර කරා පුතේ කඩදාසි රවුමක් ඇඳලා කරකවන්න ඕන නිසා පුතේ හරි මම බ්‍රමක සම්මිතිය කියන්නේ මොකක්ද කියලා මම කියන්න ඕක අමාරු පාඩමක් පුතේ ඒක තේරුම් ගන්න අමාරුයි බ්‍රමක සම්මිතිය කියන්නේ පුතේ ඇත්ත කතන්දරේ කිසියම් තල රූපයක් අංශක 360ක් පුතේ කිසියම් ලක්ෂයක් වටා භ්‍රමණය කිරීමේදී එකමතික සමපාත වන වාර ගණන එකකට වඩා වැඩි නම් අපි එම තල රූපේට භ්‍රමක සමමිතියක් ඇතයි කියනු ලැබේ. මෙලෝ රෙද්දක් තේරුන්නේ නැහැ නේද? හරිනේ. අන්න ඒක නිසා පුතේ අපි ඕක පොඩ්ඩක් ඉවසලිමු හොඳේ. මම අර ලොකු රූප ටිකක් කපලා මේකේ అలවල කරකවල පෙන්වන්නම් පුතේ. මං හිතන් හිටියේ පුතේ ඒක පන්ති පටන් ගත්තට පස්සේ මං හිතන් හිටියේ ඒක පන්ති පටන් ගා කියන්නේ පන්ති පුතේ සජීවී පන්ති පටන් ගත්තට පස්සේ පුළුවන් වෙයි කියලා. කොහේ පුළුවන් වෙන්නද? දැන් පුතේ කොරෝනා එක ආවා. පළවෙනි ප්‍රභේද ආවා. දෙවෙනි ප්‍රභේද ආවා. තුන්වෙනි ප්‍රභේදෙත් දැන් ගියා. දැන් ඔන්න ඩෙල්ටා ටොපියක්ද මොකක්ද එකක් ඇවිල්ලාලු. ඕක කියනකොට පුතේ බුල්ට ටොපියක් ඒ බුල්ටෝ එකක්. හරි. ඒ කියුරුනම් පස්සේ පුතේ කොරෝනා ඥාන කතාවේ. හරිනේ. ඊට පස්සේ ඒ කියුරුනම් පස්සේ පුතේ කොරෝනා විස්කිරිඤ්ඤාවේ. ඔහමම් පුතේ එක 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 වාවට පස්සේ අපිට ඉස්කෝලේ යන්න වෙන්නේ නැහැ කවදාවත්. හරිනේ. හරයි. ඔන්න පුතේ පළවෙනි ගාන හදලා ඉවරයි. දැන් අපි යනවා පුතේ දෙවෙනි ගානට. මෙන්න පුතේ දෙවෙනි ගාන. 12 වැඩි කිරීම 19.4. අර වගේම හිතන් දෙපා පුතේ මේ දශම ගැන හිතන් දෙපා 194 වැඩි කරන්න පැටව 12න්ටක් ගාලා. කොල්ලෝ ශනිකව වැඩි කරමු. ශනිකව වැඩි කරමු. මම උත්තරේ අහන්නම් කාගෙන්ද කෙල්ලෙක්ගෙන් අහන්නම් උත්තරේ. යන්න යාර. බොඩ බොඩ යන්න බලන්න. තම තමන්ගේ පුතේ රාජකාරිය තම තමන් හරියට කරන්. अब ते खोल लौंड के अनुभव ते कसरे वैध देखा करने डे बे एक निशाय के वैध करा तग्गल बुते एक ऐसी आनु हाथर दोलहें तग्गल गुना करा और एसएमडी एसएम दिलंग गुना कर लीवर आयलो एसएम दिलंग का गुना करा उत्तरे किया दावे දෙවරක් හතරයි එක්වරක් 9යි එක්වරක් 1යි මෙතන පුතේ 8යි 8යි 4යි 12න් 2 දාන්න එකක් ඉතුරුයි 9යි 1යි 10යි 3යි 13න් 3 දාන්න එකක් ඉතුරුයි 1යි 1යි 2යි පුතේ අපිට උත්තරය ආවේ 2328යි නමුත් පුතේ මෙතන තියෙනවා ස්ථාන එකක් එහෙනම් අයින් කරන්න 1යි එහෙනම් මෙයාගේ උත්තරේ 232යි දශම කීයද 8යි अचिनी लक्षिका हदागन्ने अचिनी पलाबद्दल पेत्तर ट्यूट आवदा अचिनी
आवाद हाँ एविल एविल हाँ राइट पुते इतन देविनी गाना हादला पुते बाकमून वगे बालांग इन्ने पात तुम्हीनी गाने टा यान्नो को यानम हाँ पुदुमाई अप्पा डन्ने पुते तुम्हीनी गाना तिहे वैडी करना वा दहाया इदासम पहाई तुने पुते दासम पैतगड़ा दान्ने इद्दास पनास्तुना पुते वैडी करना कागिंदे तिहे देखो ना करन टक गाला बिंदु अरातु ना बिंदु आए बिंदु अरा बिन बिंदु आए बिंदु अरा क्या का बिंदु आए तुम अरातु ना नमः आए तुम अरा पहा पहाल बिन पहा दान ने का किधरो ये तुम अरा बिंदु अ बिंदु आए एकाए तुम अरा क्या का तो ना आए उसमें हिरेना बुते कोरोना है तो ना मीट वाली होंडा ये रहते ना हरे डेम्बलम बिंदु आई नामे आए नामे आए बिंदु आई एकाई एकाई तुनाई बुते स्थान में तो ना देखा क्या ना वह देखा काइन कराम है अन्न अवसान उत्तरे तुलसी बहला वाई दशमन नामे आए बिंदु आई ऐप्तर में मेक लेशी दमारुद मेक रमे लेशी दमारुद सर उइट वड़ा विनक्रमया नेत्त लेशिक्रमया मीट वड़ा लेशिक्रमया तीना पुते अटवासर पांती गनगान नेत्त हुए पोलगास्ना कीन पुर्दुए नो इतो वड़ मेवा ओन्ने इलंग गान पुते हतर वैडी किरीम तुनाई दसम एकाई नमयाई हत एक याने पुते तुन्दहास एकस्यानू हत वैडी करनावा हतरें हतरें वैडी करमु कमान हाथर वारा खाते विषयाटेंग अटदाने पुते देखा कितरोई हाथर वारा नमे तिस्साय देखाई तिस्साटेंग अटदाने तुना कितरोई हाथर वारा की का हाथराई तुनाई पुते हाथाई हाथर वारा तुना पुते दोलाई
එතකොට පුතේ මෙතන ස්ථාන 1 2 3 1 2 3ක් අයින් කරාම උත්තරේ කීයද පුතේ 12.788යි. දැන් නම් වැඩේ තේරිලා තියෙන්නේ. දැන් නම් පොඩ වැඩේ තේරිලා තියෙන්නේ. වැඩේ පොඩ අහුවෙච්ච කට්ටිය පොඩ පුතේ ඔළුවෙන් පොඩි සංඥාවක් දාන්න බලන්න පොඩ. ඔළුව ගැලවි ප්‍රවේශයෙන් පොඩ්ඩක් දාන්න ඕන. ඔළුව ගැලවි නැත්තම්. සමහර පුතේ රිදම් එකට තමයි ඔළුව පත් දාන්නේ. आकाश जीवक मेहमे පහළව වැඩි කිරීම 1.91 191 වැඩි කරනවා පුතේ 15ෙන් තග්ගල වැඩි කරන් යන්න ඉක්මනට වැඩි කරන්න පුතේ පස්සරක් එක 5යි පස්සරන් 9 45න් 5 දාන්නේ 4ක් ඉදරුවේ පස්සරක් එක 5යි 4යි 9යි එක්වරක් එක 1යි එක්වරන් 9යි එක්වරක් 1යි පහයි පහයි එකයි හයයි නමය නමය 18න් අට දාන එකක් ඉතුරු එකයි එකයි දෙකයි ස්ථාන දෙකක් අයින් කරාම පුතේ උත්තරේ 28.6යි පහයි පුතේ ඊළඟ එක 32 වැඩි කිරීම 24.6යි 4 2464 වැඩි කරනම 32න් ටක් ගාල පුතේ වැඩි කරන් යන්න පුතේ දෙවරක් හතර බලා ගන්න ජනනි තේජනා බලා ගන්න දෙවරක් හතර 8යි දෙවරක් 6 12 න් දෙක දාන්න එකක් ඉදරුවේ දෙවරක් හතර 8යි 1යි 9යි දෙවරක් දෙක 4යි 3න් 3 වරක් හතර 12 න් දෙක දාන්න එකක් ඉදරුවේ 3 වරක් 6 18 1යි 17 න් 7 දාන්න එකක් ඉදරුවේ 3 වරක් හතර 12යි 1යි 13 න් 3 දාන්න එකක් ඉදරුවේ 3 වරක් දෙක 6යි 1යි 7යි 8යි 2යි 2යි 4යි 9යි 7යි 16න් 6 දාන්න එකක් ඉතුරුයි 4යි 3යි 7යි 1යි 8යි මෙතන 7යි පුතේ ස්ථාන දෙකක් වෙන් කරාම උත්තරේ කීයද 786.48 ජී.කේ. ශහානි තනියෙන් හදන්න ඕනේ හොඳේ පුතේගේ දෙවෙනි ප්‍රශ්නේ අපිට කියනවා 678 4න් ගුණ කරලා අගේ ලබා ගන්නලු පුතේ ඉස්සෙල්ලම මේකේ 678 4න් ගුණ කරලා අගේ ලබා ගන්න ටක් ගාලා ඒක එතන පුතේ අගේ ඉස්සරහින් අගේ ලියා ගන්න ටක් ගාලා උත්තරේ කිය දෙන්නේ කවුරු පුතේ chat box එකට ටග් කරලා දාගන්න පුතේ ඉස්සෙල්ලා ගානේ පොඩි වැරද්දක් තිබුණා ලයිසර පොඩ්ඩක් අපි චෙක් කරලා බලමු 24යි 6යි 4 වැඩි කරනවා පුතේ 32න් දෙවරක් 4 8යි දෙවරක් 6 12න් 2 දාන්න එකක් ඉදරුවේ දෙවරක් 4 8යි 1යි 9යි දෙවරක් 2 4යි 3 වරක් 4 12න් 2 දාන්න එකක් ඉදරුවේ 3 වරක් 6 18 1යි 19 9 දාන්න එකක් ඉදරුවේ 3 වරක් 4 12 1යි 13න් 3 දාන්න එකක් ඉදරුවේ 3 වරක් 2 6යි 1යි 7යි 8යි 2යි 2යි 4යි 9යි 9යි 18න් 8 දාන්න එකක් ඉදරුවේ 4යි 3යි 7යි 1යි 8යි මෙතන තියෙන්නේ 7යි ස්ථාන පුතේ අයින් කරන්න තිබුණේ 2ක් 788.48 පුතේ ඒක හදාගන්න මේකත් වැරදිද බලමු දෙවරක් 4 8යි දෙවරක් 6 12යි
देख दान एक आकृति देवरा कतरा अटाई एक नमे आई देवरा देगा हतराई तीस देगा नहीं तुम वरा कतरा दुलाहीन देख दान एक आकृति तुम वरा कहे दहाटा एक दहा नमे नमे दान एक आकृति तुम वरा कतरा दुलाहा एक दहातु ने तुन दान एक आकृति तुम वरा देगा हया एक हताई अटाई देखाई देखाई हतराई नमे नमे दहाटे अट दान एक आकृति अटाई हताई मेघ हरी बुते मेघ हरी දම්බුදේ බලා ගන්න ඊට පස්සේ මෙන්න මේකේ උත්තරේ පුතේ මට පොඩ්ඩක් කියන්න මෙන්න මේකේ උත්තරේ ආ මේකේ උත්තරේ දාලා තියෙන කට්ටිය 2712යි හරි දම්බුදේ බලන්න අපිට කියන්නේ මේක දිහා බලාගෙන මේ උත්තර තුන දාන්න ಗುಣ කරන්න එපා පුතේ මේවා වෙන වෙනම ಗುಣ කරන්න එපා මෙයාදිහා බලලා හොඳට අහගන්න මෙයාදිහා බලලා මේ උත්තර තුන පුරවන්න මෙතන තියෙන්නේ 2712 නම් මේකට එන්නේ පුතේ 2712යි මේකට එන්නේ 2712යි මේකට එන්නේ 2712යි මොනවාද සර් ඒ කතාව බලාගන්න ලියන්න නෙමෙයි බලාගන්න දිසඳු චනෝල් කන්නාඩි දෙක ගලවල ඔබනම නැහැ प्रमुदी पुष्पिका बलागन मेतन तीन पुते बलन हयसिय हेत्ताट वेडी किरीम हतर मे हयसिय हेत्ताट वेडी किरीम हतर एक माई मेतन तीन हयसिय हेत्ताट वेडी किरीम हतर एक माई मेतन तीन हयसिय हेत्ताट वेडी किरीम हतर एक माई विनस्वेन्ने पुते विनस्वेन्ने दशम तित तीयन तेन මෙතන ස්ථාන 1යි අන්න එහෙනම් මෙයාගේ උත්තරේ 271.2 මෙතන ස්ථාන 2යි අන්න මෙයාගේ උත්තරේ 27.12 මෙතන ස්ථාන 3යි අන්න එයාගේ උත්තරේ 1.23 2.712 පුතේ මේවයි ඉලක්කම් සමාන නම් එකම උත්තරේ වෙනස් වෙන්නේ පුතේ දශම තිත තියෙන තැන විතරයි पुतेव की अंतिम गान होमवर्क तुंगिनी गान होमवर्क ओके तुंगिनी गान होमवर्क दें पुते यहां पे पीडियो पेरला ना टक गाला दशम संख्यावक दशम संख्यावकिन गुण किरीम दशम संख्यावा दशम संख्यावकिन गुण किरीम पुते आप ही ओके कराने लाभन साथी आधे पुते वीरबान से ने बेहत वाकी आगे ने अन्य तीन निशा द पट्टा बेल से निम पांती नात्रा करना इतना पुते मांग आमतर दावसात दानों में साथी ये हरे एक निशा पुते में एक मटल लाभन साथी कराने पुते विनाडी पहलोगर कालिंग पुते पांती नात्रा कराने ना वीरबान से අර චිට් එකක් දාලා තිනවා පුතේ ડોක්ටර් આવොත් එහෙම ඊට කලින් යන්න ඕනේ හැබැයි පුතේ මේ අහගන්න මේ 15 දෙක අභ්‍යාසයේ මම ගණන් දෙකක් හදනවා හොඳට අහගන්න අහගන්න වෙන වැඩ කරන්න එපා පුතේ බලා ගන්නකෝ අරනේ දුන්න වැඩේ කරන්නකෝ බලා ගන්නකෝ 15 දෙක අභ්‍යාසයේ පුතේ ගණන් දෙකක් හදනවා ඒ ගණන් දෙක හදන විදිහට පුතේ පිටුවම ඉවර කරන්න ඕනේ 6 වෙනි පිටුව හෝම්වර්ක් එකට බලන්න පළවෙනි ගාන මොකද්ද බලන්න තියෙන්නේ 0.7 වැඩි කිරීම 0.6
ඔයා මේ ගැන මේව දැක්කම බයයිනේ හිතන්නවත් එපා පුතේ මෙතන තියෙන්නේ 6 මෙතන තියෙන්නේ 7 එහෙනම් 7 වැඩි කරනවා 6ෙන් 42යි ඒක තේරුණා කට්ටිය අත උස්සන්න පුතේ දශම තියනකොට තමයි කල්පනාවෙන් තියන්නේ මේ බලන්නකෝ දශම තියනකොට කල්පනාවෙන් තියන්නේ මෙතන දැන් පුතේ දශම ස්ථාන මෙතන කීයක් තියනවද බලාගෙන ඉන්න මෙතන දශම ස්ථාන 1යි මෙතන දශම ස්ථාන 1යි 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 ඔක්කොම 2යි එහෙනම් මෙතනින් අයින් කරනවා පුතේ 2ක් එහෙනම් අන්තිම උත්තරේ කීයද 0.42යි ඉස්සල ඔක ලියාගන්න දැන් පුතේ මේ තියෙන හැම එකේම දශම ගණන් කරන්න ඕනේ මේකෙත් එකක් තියෙනවා මේකෙත් එකක් තියෙනවා එතකොට 2ක් අයින් කරන්න ඕනේ දැන් පුතේ ඊළඟ ගාන බලන්න 1.2 වැඩි කරනවා 0.8 අපි විසඳලා ගෙදරට යම් විසඳ ගාන තේරුම් ගත්තද කියලා බලමු මැද ඉන්නේ විසඳ විසඳ මට ගමට මැහෙන්න මේක කියන්නේ 1.2 0.8 වැඩි කරනවා කියන්නේ මොකද්ද 8 කරත් 12 ආ 12 වැඩි කරනවා 8ෙන් 12 සරක් 8 කීයද 96යි 96යි ලෙවල් එලකිරි මෙතන දශම ස්ථාන 2ක් 1ක් තියි මෙතන 1යි මෙතන කීයද 1යි ඔක්කොම දශම ස්ථාන 2යි ඒ දශම ස්ථාන 2 අයින් කරාම උත්තරේ 0.96යි එලකිරි ඔන්න ඕවනේ පුතේ අන්න කොල්ලෝ අන්න කොල්ලෝ පුතේ ඔය ගණන් දෙක හැදුවට පස්සේ ඔය මුළු පිටුවම් පුතේ හෝම්වර්ක් ගුණ කර කර හදන්න තියෙන. ගුණ කර කර හදන්න තියෙන පුතේ. උපරිමේ මහන්සි වෙලා පුතේ ගුණ කරලා හෙමින් හදාගෙන යන්න. හරිද? අපි ඉතුරු ටික කරමු පුතේ මොන සතියෙන් මේ මේ කීවෙනි පිටුවේ නන්ද? 7 වෙනි පිටුවේ නම් පුතේ අපි ඉතුරු ටික කරමු. 7 වෙනි පිටුව පැත්තට යන්න මෙපා. 6 වෙනි පිටුව විතරයි පුතේ හෝම්වර්ක්. රයිට්? හරි. දැන් පුතේ ටක් ගාලා පොත වහගමු. කොහොමත් පුතේ තව සති දෙකක් ඇතුළත මේ පොත මං ඉවර කරනවා කොහොම හරි.